එක්වරක් මගේ ළඟට ආපු කාන්තාවක් මට මතක විදිහට අවුරුදු 57ක් 58ක් වගේ. මේ කාන්තාව මට ඇවිල්ලා කිව්වේ මට දුවල 3 දෙනෙක් හිටියා. එතකොට මම බැන්දේ බොහොම අඩු වයසෙන්. ඉතින් මේ දුවල 3 දෙනා වෙනුවෙන් මම මගේ පවුල් ජීවිතය ආරක්ෂා කරගෙන හිටියා. මොකද ඒ ළමයින්ට මම උගන්වන්න ඕන, ඒ ළමගේ අනිත් කනබුන දේවල්ේ අවශ්‍යතා බලන්න ඕන. ඉතින් ඒ හැමදේම මං කරන්න ඕන. එතකොට මං ඇහුවා, ඇයි ඔයාගේ මහත්තයා? එතකොට කිව්වා, ඔව් මහත්තයා බැලුවා තමයි. නමුත් මහත්තයා ළමයි කියන්නේ එයාට තවත් කටියක් විතරයි. එතන මේ අර ඇතුලෙන් එන හැඟීම තිබුණේ නැහැ. ඒකම මේ කාන්තාවට කිව්වේ, මට මගේ ගෙදර උදව්වට තරුණ ගැහැණු ළමෙක් තියාගන්න බැරි තත්ත්වයක් තිබුණේ මගේ මහත්තයා නිසා. ඒ කියන්නේ එක සම්බන්ධයක් නෙමෙයි, සම්බන්ධතාව විශාල ගාණක්. ඉතින් මට ගෙදර මගේ උදව්වට ගැහැණු ළමෙක් තියාගන්න බැරි නම් එතනින් එහාට මම මොනවද කරන්නේ? හැබැයි මම මේ හැමදේම ඉවසුවා. ඉවසුවේ ළමයි වෙනුවෙන්. ඉතින් අවුරුදු ගාණක් ඒ වෙනකොට. දැන් වෙනකොට මම ළමයි 3 දෙනාව කසාද බඳලා දීලා දැන් මම තීරණය කළා තියෙනවා ඩිවෝස් වෙන්න, කසාද වෙන්න. කවදාවත් අපි එක හිතන්නේ නැහැ. නමුත් මොකද තව කෙනෙක් ඔක කිව්වනම් කියයිද, අවුරුදු 57ක් ඉඳලා දැන් ඩිවෝස් වෙන්නේ මොකටද? ඉතුරු ටික ඔහොම ගෙවාගෙන යන්නකෝ. තව පොඩි කාලයනේ යන්න කොහොම. නෑ අපිට එහෙම කියන අයිතියක් නෑ. මොකද එයා තමයි ඒකේ වේදනාව වින්දේ. අවුරුදු 57ක් වෙනකන් ඔය වේදනාව වින්දනම් මේ මිනිස්සයා, එයා හැම දවසකම හිතන්නේ නැත්තේ කවදද මම මේකෙන් ගැලවෙන්නේ කියන එක. මොකද ඒකේ පීඩාව අපි දන්නේ නැහැ. ඒක දන්නේ එයා. එච්චරකල් ඉවසුවේ ළමයිට මූල්‍යම ආධාර ඕනේ. මොකද ළමයි උගන්නන්න ඕනේ, එක තැනකට ගේන්න ඕනේ ළමයිට. ඒ හේතුව මත ඒගොල්ලන්ගේ ජීවිතේ යාලා ගෙනියන්න. ඒ වෙනකොට මම වයසින් හුඟක් අඩුයි, මේ කාන්තාව මට වඩා වැඩිහිටි කෙනෙක්. එතකොට මම ඇහුවේ, ඇයි දැන් මං වගේ කෙනෙක් ළඟට ආවේ? දැන් ඔබතුමී තීරණය කරා නම් දික්කසාදයකට යන්න, ඇයි මෙහෙම ආවේ කියලා. එතකොට කිව්වපු දේ තමයි, මම මගේ මේ කතාව කියන්න ඕන. එහෙම කියන්න ඕන මට විශ්වාසවන්ත කෙනෙකුට, මට හානියක් නොවන කෙනෙකුට, එතකොට මට ඇහුම්කන් දෙන කෙනෙකුට. ඉතින් ඒක මම මට කියන්න ඕන කම තිබුණා. ඒක නිසා තමයි මං ආවේ. ඉතින් ඒ වගේ, ඒ කියන්නේ යාගේ කතාව කියලා සහනයක් ලබා ගන්න. මොකද යා මෙච්චර කාලයකට කාටවත් ඒක කියලා නැහැ. මේ දේවල් කියලා තිබුණේ නැහැ. මේ මම කියනට වඩා ගොඩක් දේවල් යා කිව්වා. ලොකු පීඩනයකින් ඉඳලා තියෙනවා. දැඩි පීඩනයකින් හිටියේ. ඒ කියන්නේ ડિප්‍රෙෂන් කියන තත්ත්වේ වරින් වර යාට ඇවිල්ලා තිබුණා. නමුත් යා හැමදේම මම දන්නේ කොහොමද එහෙම ගෙනිච්චේ කියලා. මම හිතන්නේ ළමයි වෙනුවෙන් එයා ඒ අදිෂ්ඨානේ ඉන්නේ නැති. ඊට පස්සේ මගේ ළඟට ඇවිල්ලා තව බොහෝ දේවල් මෙයා කිව්වා. කිව්වට පස්සේ මං හිතන්නේ යාට ගොඩ ලොකු අර මානසික අපි කියන රිලීෆ් එකක් කියලා සහනය එන්නේ නැති. ඒකෙන් පස්සේ එයා ගන්න පියවරවල් ටිකක් මට කිව්වා. ඉතින් ඒ වගේ අනන්තයි අප්‍රමාණයි ඒ වගේ කාන්තාවෝ ඉන්නවා.